ඊයේ බදුල්ලේ පැවති රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහත්මයා කවදාවත් නැති විදිහට කොලයක් බලාගෙන කතා කළා. එතුමා උත්සාහ කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කතාව කොපියක් කරන්න. මීට පෙර අපි කවදාවත් නොදැකපු නොවසපු දේවල් සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණා. මීට කලින් එතුමා ගොඩක් බඩගින්න ගැන කතා කරා, ඇස් යට කළුවීම ගැන කතා කළා, ජාතික දේශපාලනයේ තියෙන ජාතික ප්‍රතිපත්ති සහ ඒ දේවල් ගැන කිසිදු දවසක ඔහු කතා කරනවා අපි දැකලා නැහැ. නමුත් ඊයේ කොලයක් බලාගෙන කතා කළා. ඒ කොලේදී ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියපු දේවල් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාත් නිසි අවබෝධයෙන් කිව්වද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔහු ප්‍රකාශ කරනවා වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි සිංගප්පූරු වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තිකයි, වෛද්‍ය නිලධාරීන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් ඇතුළු සියලුම වෘත්තිකයි විරුද්ධ වෙද්දි තමයි මේ ආණ්ඩුව සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේ. අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන්. එතකොට ඒ ගැන වචනයක්වත් සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ නැහැ. එතුමා ඒක දැක්කේ නැහැ වගේ කතා කරනවා. බලාගෙන හිටියා. හැබැයි අද රටට හානිකර වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව යටතේ තමයි ඇමරිකාවට ගිවිසුම් තුනකින් එක්සා ගිවිසුම, ඒ වගේම සෝෆා ගිවිසුම සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ගිවිසුම ඇමරිකානු තානාපතිනියත් සමග සාකච්ඡා කරමින් අත්සන් කිරීම සඳහා කටයුතු කරනවා. ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නැහැ. කිරියල්ල මහත්තයාම පිළිගන්නවා ඒ ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවට ආයුධ රැගෙන ඇමරිකන් බටයන්ට පැමිණෙන්න පුළුවන් කියලා. ඒව ගැන සජිත් ප්‍රේමදාස මහත්තයා මෙතෙක් වචනයක්වත් කතා කළේ නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් කියනවා රටට හානිකර ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා හැමදාම තමන්ගේ සදාදරණීය පියාණන් ගැන තමයි කතා කරන්නේ. ඒ සදාදරණීය පියාණන්ගේ ගමන් මග යනවා කියලා තමයි කියන්නේ. අපි අහන්න කැමතියි එතුමා ඊයේ කිව්වා ඉතා භයානක වචනයක්. මේ රටේ ආරක්ෂාව හැම බිං අඟලකම සහතික කරනවායි කියලා එතුමා කිව්වා. එතකොට සදාදරණීය පියාණන් මේ රටේ ආරක්ෂාව සහතික කරපු ආකාරය පිළිබඳව මේ රටේ වැඩිහිටි ජනතාවට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා උන්ට කුතුහලයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ නිතර ප්‍රියාණන් කරපු දේවල් ගැන කියන හින්දා මේ රටේ එවැනි ප්‍රශ්නයක් නැවත ඇති වෙන්න පුළුවන්ද කියලා. මේකට මං හිතනවා මම මේක ඉතාම සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාස ගරු ඇමතිතුමා මේකට පිළිතුරක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.